मैं 100 आपको निकाले हमने तब x c तब उदाहरण सी में डेड है सेकंड मूर्ति आपके लकी हुआ इटा अनुरूप y की मेना सी में डेल्टा y के लगता है इतने पर मामू में मूर्ति अनुपात है सालकला दिए ऐसे में कुड़ा दिगा में सालकला दिए डेल्टा x के अंदर कुड़ा दिगा डेल्टा y के अंदर कुड़ा दिगा मामू में इनमें दिगा अलग ने a y अनुपात है करता මම මේකට කිව්වා වෘද්ධි අනුපාතය කියලා. දැන් මම මේ වෘද්ධි අනුපාතය ඩෙල්ටා y කියන එක ලියුවා තවත් ආකාරයකට. කොහොමද මට ඩෙල්ටා y ගන්න පුළුවන්? ඩෙල්ටා y ගන්න පුළුවන් මගේ ශ්‍රිතය අපි දන්නවා q ලක්ෂයේදී ශ්‍රිතය අගය f x ධන ඩෙල්ටා x. ඒකෙන් මට අනු කරාම p ලක්ෂයේදී y කණ්ඩාමකේ අගය ඒ කියන්නේ මේ y කණ්ඩාමක අන්තරය මට ලැබෙනවා ඩෙල්ටා y. දැන් මම කරේ මේ ඩෙල්ටා y / ඩෙල්ටා x තවත් ආකාරයකට ලියපු එක. ඊළඟට මම මේකේ දෙපැත්තම සීමාව සැලකුවා. සීමාව අරගත්තා මෙන්න මේ ඩෙල්ටා x බිංදුව කරා ළඟා කරා. අපි මේවා සීමාව පාඩමේදී ඉගෙන ගත්තා. මම මෙතනදී ඩෙල්ටා x සීමාව ගත්තා ඩෙල්ටා x බිංදුව කරා යද්දී මෙන්න මේ වෘත්ති අනුපාතය ඒකම මම මේ පැත්තට කරා ඊළඟට මම මෙන්න මේ දීපු එකට සංකේතයක් දුන්නා dy / dx මොකද මම කරේ මෙන්න මේ සීමාව ඩෙල්ටා x බිංදුව කරා යනකොට වෘද්ධි අනුපාතයට මම සංකේතයක් දුන්නා dy / dx කියලා තේ මේක සංකේතයක් පමණයි. ඔබලා වලතවා තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ dy බෙදීම dx කියන සංකල්පය නෙවෙයි. මේක සංකේතයක්. මේ සංකේතය කියන්නේ y කියන ශ්‍රිතය x විෂයේ වරක් අවකරණය කියන්නේ. එහෙනම් මම මෙන්න මේ සංකේතයට තවත් ආකාරයෙන් සංකේතයක් හඳුන්වලා දෙනවා f'x කියලා. අපිට මොකද මේ සංකේත දෙකම භාවිත කරන්න පුළුවන්. ඔබල ගොඩක් පොත් අරගත්තොත් මේ සංකේත දෙකම භාවිත වෙනවා. ඔබලගේ විශේෂ නිර්දේශයේ කිසිම ගැටලුවක් නැතුව මේ සංකේත දෙකම අපිට අවකලන සමුහණකයක් හා ව්‍යුත්පන්නය නැත්නම් ව්‍යුත්පන්නය සඳහා භාවිත කරන්න පුළුවන්. දැන් එහෙනම් අපි මෙන්න මේ සංකේතයට තමයි අවකල සමුහණකය කියලා කිව්වේ. අන්තරය ඔබලට පැහැදිලි ඇති මේ සීප්‍රතාවය අරගෙන අවකල සමුහණකය කොහොමද සීග්‍රතාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා ඔයගලට පැහැදිලි ඇති. අපි ඊළඟට බලමු ව්‍යුත්පන්නය ලක්ෂයකදී වක්‍රයකට ඇඳි ස්පර්ශකයේ බෑවුමක් ලෙස. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඔයගලට පේන වැඩි මෙයාට කලින් මම ගලපු වක්‍රයම තමයි PQ ලක්ෂ දෙකක් සැලකලා තියෙනවා. P ලක්ෂයේ කණ්ඩායමක මම x කණ්ඩායමේ x නෝට් විදියට y කණ්ඩායමේ fx නෝට් විදියට අරගත්තා. ඒ වගේම q ලක්ෂයේ කණ්ඩායමක x නෝට් දන h විදියට y කණ්ඩායමේ fx නෝට් දන h විදියට අරගත්තා. මෙදී මේ සටහන තමයි අපි දැන් බලමු කොහොමද මේක වක්‍රයකට ස්පර්ශකයේ අනුක්‍රමණයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මේගෙන තියෙනවා p ලක්ෂයේ කණ්ඩායමක ඒ වගේම q ලක්ෂයේ කණ්ඩායමක අරගත්තා. දැන් ඊළඟට මම pq රේඛාවේ බෑවුම යන්නේ. මොකද මේ pq රේඛාවේ බෑවුම කියන්නේ අපි මෙන්න මේ p හා q ලක්ෂ යාකරන රේඛාවට ඇඳුවොත් අපිට පුළුවන් මේ pq රේඛාවේ බෑවුම හොයන්න මෙන්න මේ කණ්ඩායම් ගැසීම. y කණ්ඩායමක අන්තරයේ බෙදීම x කණ්ඩායමක අන්තරය. මම අන්නේ PQ රේඛාවේ බෑවුම අරන් තිනවා MPQ කියලා. ඔයාලට පේන වැඩි මම MPQ හොයලා තිනවා. මෙන්න මේ y කණ්ඩායමක අන්තරය බෙදීම x කණ්ඩායමක අන්තරය. මොකද්ද මේ y කණ්ඩායමක අන්තරය? අපි දන්නවා y කණ්ඩායමක අන්තරය වෙන්නේ fx නෝට් ධන h ඍණ fx නෝට්. ඒ වගේම x කණ්ඩායමක අන්තරය එන්නේ මොකද්ද? x නෝට් ධන h ඍණ x නෝට්. ඒක මම සුළු කරලා නැහැ මෙතන. සුළු කරාම
x naught කැපිලා ගිහිල්ලා හරයේ h ඉතිරි වෙනවා. හරයේ h ඉතිරි වෙනකොට අපි දන්නවා හරයේ පරිලාවවත් බිංදුව වෙන්න බැහැ. h කියන එක බිංදුව වුණොත් මෙතනදී MPQ අතරක් වෙන්නේ නැහැ. එහෙනම් මම මෙතනදී කියන්න ඕන h සමානයි බිංදුව කියලා. ඊළඟට මම h බිංදුව කරා ළඟා වෙනකොට මෙන්න මේ PQ රේඛාවේ අනුක්‍රමණයේ සීමාව අරගෙන තියෙනවා. දැන් මම මේ h බිංදුවට සමාන කරලා නෙවෙයි h බිංදුව කරා ළඟා කරලා. ඔබලු දන්නවා h බිංදුවට සමාන කිරීමත් බිංදුව කරා ළඟා වීමත් කියන්නේ දෙකක්. ඒ වෙනකොට තාත්වික රේඛා තාත්වික සංඛ්‍යාවක් ලෙස පවතින නම් එය y සමාන fx ප්‍රස්ථාරයට p දී යන්නේ ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය වෙනවා. බලන්න පුතේ h බිංදුව කරා ළඟා වෙනකොට මේ p හා q ලක්ෂ දෙක මොකද වෙන්නේ? ඒ p හා q ලක්ෂ දෙක එකිනෙක සමපාද වෙනවා. එතකොට මේ pq යාකරන රේඛාව p හා q දෙක ලක්ෂ දෙක සමපාද වෙන ලක්ෂයේදී ඇතපු ස්පර්ශකය වෙනවා. එහෙනම් අපි දැන් දන්නවා h බිංදුව කරා ළඟා වෙනකොට p හා q සමපාද වෙනවා. මෙන්න මේ pq රේඛාවේ අනුක්‍රමණය p හා q ලක්ෂ දෙක සමපාද වුණාම එන සමපාද ලක්ෂයේදී වක්‍රයට ඇද්දි ස්පර්ශකයේ අනුක්‍රමණය වෙනවා. මම මෙන්න මේ ස්පර්ශ රේඛාවේ අනුක්‍රමණය අරන් තියෙනවා mp කියලා. ඒ කියන්නේ අපි හා q ලක්ෂ දෙක සම්පාදන ලක්ෂයේදී අපි ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි mp කියලා අරගෙන තියෙන්නේ. ඒක මට අත් දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරය. මේ මොකද්ද මේ තියෙන්නේ? සීමාව h බිංදුව කරා ළඟා වෙන විට fx නෝඩ් ධන h ඉන fx නෝඩ් බෙදීම h. ඒ කියන්නේ මෙන්න මේ mpq කියන එක නේද? mpq වල සීමාව h බිංදුව කරා ළඟා කරනවා. එහෙනම් ඔයගොල්ලෝ කලින් ඔයගොල්ලන්ට මතක ඇති සීමාව පාඩමේදී මේ අර්ථ දැක්වීම. මේ කියන්නේ සීමාවේ අර්ථ දැක්වීම. එහෙනම් මෙන්න මේ සීමාව සමාන වෙලා තියෙනවා අර p හා q ලක්ෂ දෙක සමපාද වෙන ලක්ෂණයදී ඇඳ වක්‍රයට ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණයට. එහෙනම් අපිට පුළුවන් ව්‍යුත්පන්නය වක්‍රයකට ඕනෑම ලක්ෂයකදී ඇඳි ස්පර්ශකයේ අනුක්‍රමණය විදිහට අත් දක්වන්න. අපි බලමු දැන් ව්‍යුත්පන්නය සීමාවක් විදිහට. ඔයගලන්ට ඉස්සෙල්ලා දැන් මම කිව්වා මේ කියන්නේ සීමාවේ අර්ථ දෙකයි. එහෙනම් මෙන්න මේ සීමාවට අපිට කියන්න පුළුවන් x x0 කිදි fx ව්‍යුත්පන්නය කියලා. අපි දැන් බලමු මේ ව්‍යුත්පන්නේ හැමතිකරම පවතිනවා. නැහැ. සමහර අවස්ථාවලදී ව්‍යුත්පන්නය පවතින්නේ නැති අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථා මොනවද කියලා අපි බලමු. x සමාන x නෝඩ් ඇතුළත් විවෘත ප්‍රාන්තරයේදී ත්‍රිතය අර්ථ දක්වා නැති විට. ඒ කියන්නේ අපි දැන් ප්‍රස්ථාරයක් අඳින්නේ එහෙමත් නැත්නම් ත්‍රිතයක් අර්ථ දක්වද්දී ඒ ත්‍රිතයේ වසම ගැන කතා කරමු. අපි ඒව 12 ශ්‍රේණියේ පළවෙනි වාරෙදි කතා කරලා තියෙනවා. මෙන්න මේ වසමේදී සමහර අවස්ථාවල වසමේ තියෙන අගයකදී ත්‍රිතය අර්ථ දක්වන්නේ නැති වෙන්න පුළුවන්. අපි බලමු උදාහරණයක් ගන්න කොහොමද මේවා වෙන්නේ කියලා. අන්නේ වසමේදී ශ්‍රිතය අර්ථ දක්වන්නේ නැත්නම් එතනදී අපි කියනවා ඒ ශ්‍රිතය අවකලී වෙන්නේ නැහැ කියලා. අපි බලමු මේ වගේ තව අවස්ථාවක්. සීමාව පරිමිත නොවන විට. දැන් පුතේ අපි සීමාව පාඩමේදී ඉගෙන ගත්තා පරිමිත සීමා අපරිමිත සීමා. මොකද්ද මේ පරිමිත නොවන විට? සීමාව පරිමිත නොවනවා කියන්නේ මොකක්ද? එහෙනම් ඒ සීමාවේ ලැබෙන අගය අපිට පරිමිත අගයක් විදිහට ගන්න බෑ. එක්කෝ ධන අනන්තය වෙන්න පුළුවන්, එක්කෝ ඍණ අනන්තය වෙන්න පුළුවන්. අර්ථ දැක්වෙන්නේ නැති අවස්ථාව. හැබැයි සීමාව පවතිනවා, සීමාව පරිමිත වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී අපි කියනවා ඒ ලක්ෂයේදී ව්‍යුත්පන්නය එහෙම නැත්නම් අවකලනය වෙන්නේ
නැහැ කියලා ඒ ස්ත්‍රිතය. ඒ වගේම මෙන්න මේ සීමාව අත්තර දැක්වෙන විදිහ. දැන් ඔබලට මතක ඇති දුවේ පුතේ සීමාවක් අත්තර දැක්වෙන්න නම් ඒ සීමාව වමත් සීමාවත් දකුණත් සීමාවත් එකම අගයක් කරා යන්න ඕන. දැන් මෙතනදී H බිංදුව කරා ළඟා වෙන ආකාර දෙකක් තියෙනවා. බිංදුවට වඩා අඩු අගයන් ඔස්සේ සහ බිංදුවට වඩා වැඩි අගයන් ඔස්සේ. ඔය අවස්ථා දෙකේදීම කියන්නේ වමත් සීමාව හා දකුණත් සීමාව එකම අගයක් කරා යනවා නම් විතරයි අපි කියන්නේ සීමාව පවතිනවා කියලා. එහෙනම් අන්නේ වගේ වමත් සීමාවයි දකුණත් සීමාවයි සමාන නොවන අවස්ථාවලදී අපි කියනවා සීමාව අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. අන්නේ වගේ සීමාව අර්ථ දැක්වෙන්නේ නැති තැන්වලදී ශ්‍රිතය අවකලී වෙන්නේ නැහැ. අපි දැන් බලමු මේ උදාහරණ කිහිපයක් අරගෙන පළවෙනි අවස්ථාව මම කිව්වා ඔයගලන්ට එක් සමාන S නෝට් ඇතුළත් යුක්ත ප්‍රාන්තරයේදී ශ්‍රිතය අර්ථ දැක්වෙන අවස්ථාව. බලන්න මේ පුතේ මේ වක්‍රය දිහා මම මේ ඇඳලා තිනවා y 3x + 2 කියන ප්‍රස්තාරය. මේ ප්‍රස්තාරයේ x 1 කියන අගයේදී අර්ථ දැක්වෙන්නේ නැහැ. ඔබලන්ට පේනව ඇති x 1 යේදී ඉන්න ඕන අගය 5යි. x එක ආදේශ කරාම y ට ඉන්න ඕන අගය 5යි. නමුත් 5 යේදී ශ්‍රිතය වැඩිලා. ශ්‍රිතය අර්ථ දැක්විලා නැහැ. මේ වගේ අවස්ථාවකදී අපි කියනවා x 1 යේදී මේ ශ්‍රිතය අවකල්‍ය වෙන්නේ නැහැ කියලා. කියන්නේ x 1 යේදී අපිට මේකේ අවකල සම්මුණකයක් හොයන්න බැහැ. අපි බලමු මේ අවස්ථාව සීමාව පරිමිත නොවන විට. අපි උදාහරණයක් අරන් බලමු. පරිමිත නොවන සීමාවක් තියෙන ප්‍රස්තාරයක්. y 1 බෙදීම x ඍණයේ වර්ගය. මේක ඔබලට පැහැදිලිවම පේනවා හරය x වල අගය එක ආදේශ කරොත් x වලට එක ආදේශ කරොත් හරය බිංදුව වෙනවා. හරය ශුන්‍ය වුණාම අපි කියනවා මේ ශ්‍රිතය අර්ථ දැක්වෙන්නේ. ඒ වගේම බලන්න පුතේ එකේදී සීමාව පවතිනවාද? ඔයගොල්ලෝ බලන්න එක කරා එකට වඩා අඩු අගයන් ඔස්සේ ළඟා වෙනකොට ශ්‍රිතය යගේ කීයද යන්නේ? ධන අනන්තයට. එහෙනම් මෙතන ලැබෙනවා අපට අපරිමිත සීමාව ධන අනන්තය. සීමාව පරිමිත වෙන්නේ නැහැ. එහෙමනම් අපි කියනවා x 1 යේදී සීමාව පවතින්නේ නැහැ. සීමාව අපරිමිත නිසා x 1 යේදී මේ ශ්‍රිතය අවකල වෙන්නේ නැහැ කියලා. බලන්න අපි බලමු දැන් සීමාව අර්ථවත් වෙන අවස්ථාව. මේ සටහන බලන්න. මම මෙතන ඇඳලා තියෙනවා fx 2x + 1 x කුඩා හෝ සමාන 1 වලින්. ඒ වගේම -2x + 4 කියලා ශ්‍රිතය ලැබෙනවා x විශාලයි 1 විදිහට. ඕගොල්ලෝ මේක පළවෙනි වාරදී මේ වගේ ශ්‍රිත ගෙනගෙන තියෙනවා. මේ වගේම අපි කියනවා කඩමනින් ශ්‍රිත කියලා. මේ ශ්‍රිතේ කැඩිලා කොටස් දෙකකට වෙන්විලා x ට සමාන හා කුඩා අවස්ථාවකදී ශ්‍රිතේ හැසිරීම එක විදියක්. x ළඟ එකට වඩා වැඩි වෙද්දී ශ්‍රිතේ හැසිරීම තවත් විදියක්. දැන් බලන්න පුතේ x 1 යේදී සීමාව පවතිනවා. බලන්න කොමත් සීමාව. ඒ කියන්නේ එකට වඩා අඩු අගයන් ඔස්සේ එක කරා ළඟා වෙන විට මොමත් සීමාව ලැබෙනවා අපිට 3යි කියන්නේ. එකට වඩා වැඩි අගයන් ඔස්සේ එක කරා ළඟා වෙන්නේ. ඒ කියන්නේ දකුණත් සීමාව. ඒක ලැබෙනවා 2යි කියලා. එහෙනම් වමත් සීමාවත් දකුණත් සීමාවත් සමාන වෙන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී අපි කියනවා x 1 යේදී සීමාව පවතින්නේ නැහැ කියලා. x 1 යේදී සීමාව පවතින්නේ නැත්නම් x 1 යේදී ව්‍යුත්පන්නය පවතින්නේ නැහැ. බලන්න පුතේ මේ සටහන දිහා. මම මෙතන ඇඳලා තිනවා fx 1 බෙදීම x 2. මෙන්න මේ වක්‍රයේ x 2 කලින් විදියමයි ශ්‍රිතය පවතින්නේ නැහැ. හරිය බිඳුවක් වෙනවා. ඔයගලට පේන විදිහට x 2 මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ශ්‍රිතය සම්පති
ඒ කියන්නේ දෙකට ළඟා වෙනවා දෙකට වඩා අඩු වගේ යන පස්සේ ළඟා වෙනකොට වමත් සීමාව යනවා ඍණ අපරිමිතා කියන කාරණා අපි බලමු දකුණත් සීමාව ඒ කියන්නේ දෙකට වඩා වැඩි යන පස්සේ දෙක කරා ළඟා වෙන විදිහ ත්‍රිතය දෙක විතර දෙන්නේ ධන අපරිමිතා කියන කාරණා දැන් වමත් සීමාව යනවා ඍණ අපරිමිතා කියන කාරණා දකුණත් සීමාව යනවා ධන අපරිමිතා කියන කාරණා එහෙනම් සීමාවන් දෙක සමාන වෙලා නැහැ. ඒ විලාවේදී අපි කියනවා මේ සීමාව අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. එහෙනම් x සමාන 2 දෙකේදී සීමාව අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ වගේම x සමාන 2 දෙකේදී ව්‍යුත්පන්නය එහෙම නැත්නම් අවකල සංගුණකය අර්ථ දැක්වෙන්නේ නැහැ. අපි දැන් බලමු තව උදාහරණ කිහිපයක් අරගෙන. उदाहरण ඒ වගේම සීමාවත් පරිමිතයි. අපි දැන් බලමු මෙන්න මේ x සමාන 1 කේදී ව්‍යුත්පන්නය හොයන්න පුළුවන්ද කියලා. මම මෙතනදී අර්ථ දැක්වීමෙන් හොයලා තියෙනවා ව්‍යුත්පන්නය. ඉස්සෙල්ලම ඔයාලට මතක ඇති අපි වෘත්ති අනුපාතය ලියාගත්තා. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x කියලා. මම මේ ඊළඟට වෘත්ති අනුපාතයේ අර්ථ දැක්වීම fx නෝඩ් ධන ඩෙල්ටා x ඍණ fx නෝඩ් බෙදීම ඩෙල්ටා x ඊළඟට මම දැන් හොයන්නේ x සමාන 1 ඊදී තමයි මේක. ඒක නිසා මම මෙන්න මේ x නෝඩ් කියන එක 1යි කියලා අරගත්තා. මම මොකද කරේ මෙන්න මේ x නෝඩ් තියෙන තැනට 1 ආදේශ කරා. ආදේශ කරනකොට මට එනවා 1 ගන්න ඩෙල්ටා x වර්ගය ඍණ 1 වර්ගය බෙදීම ඩෙල්ටා x කියලා. මම මේක පොඩ්ඩක් සුළු කරා. සුළු කරලා හරියලා මේ ඩෙල්ටා x ගෙන් බෙදුවම මට ලැබෙනවා डेल्टा y by डेल्टा x කියන එක දෙක ගන්න डेल्टा x කියන. දැන් මම ඊළඟට මොකද කරන්නේ? වෘත්ති අනුපාතය ලියුවා. ඊළඟට දෙනමට පුළුවන් එකපාරටම සීමාව डेल्टा x බිඳුව කරා ළඟාවන විට වෘත්ති අනුපාතය වෙනුවට ලියන්න dy by dx කියලා. දැන් වම් පැත්ත අපිට ආවා dy by dx කියලා. දකුණු පැත්ත බලමු. डेल्टा x බිඳුව කරා ළඟා කරා ඔබලට මතක ඇති සීමාව පාඩමේදී අපි දැන් මේ වගේම විසඳලා තියෙනවා. මොකද අපි කරන්නේ ඩෙල්ටා x ට බිඳුව ආදේශ කරනවා. එතකොට අපිට ලැබෙනවා දකුණු පැත්තේ 2යි කියලා. එහෙනම් දැන් අපි මොකද මේ වෙලා තියෙන්නේ? x සමානයි 1 දී y සමානයි x වර්ග කියන වක්‍රයේ ව්‍යුත්පන්නය. එහෙම නේද? dy / dx අත්දැකන 2යි කියලා. අපි බලමු තව උදාහරණයක් අරගෙන බලන්න මේ උදාහරණය fx සමානයි වර්ගමූල x වර්ගය වෙන 9 බලන්න මේ මේකේ x ට ඍණ 3ක් ධන 3ක් ආදේශ කළ බලන්න ඍණ 3 ආදේශ කරොත් x වර්ගය 9ක් වෙලා ත්‍රිතයේ බිංදුව ලැබෙනවා ධන 3 ආදේශ කළ බලන්න ඒ බිංදුවයි හැබැයි ඍණ 3ක් ධන 3ක් ඕනෑම අගයක් ආදේශ කළ බලන්න. ලේසියෙන් බිංදුව ගිනවගේ ආදේශ කළ බලන්න. වර්ගමූල ඇතුළේ මොකද වෙන්නේ? ඍණ අගයක් ලැබෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? බැහැ. ඒක නිසා මේ චිත්‍රය අර්ථ දැක්වෙන්නේ නැහැ. ඍණ 3ක් ධන 3ක් අතර. අපි කියනවා මෙන්න මේ ප්‍රාන්තයේදී ත්‍රිතය අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. දැන් මේ ප්‍රාන්තයේදී ත්‍රිතය අර්ථ දැක්වෙන්නේ නැත්නම් අපි දන්නවා ඒ ප්‍රාන්තයේදී ව්‍යුත්පන්නයක් අර්ථ දැක්වෙන්නේ නැහැ. දැන් අපි අපිට තියෙන ගැටලුවක් තියෙනවා මෙතන. ඍණ 3ේදී fx වලගේ බිංදුවයි. ඒ වගේම ධන 3ේදී fx වලගේ බිංදුවයි. එහෙනම් ත්‍රිතය පවතිනවා බිංදුව ගිනාගේ පවතිනවා. එහෙනම් දැන් අපි බලන්න ඕන ඍණ 3ේදී ධන 3ේදී ව්‍යුත්පන්නය පවතිනවද කියලා. දැන් අපි පැහැදිලිවම දන්නවා මේ අතර නම් ව්‍යුත්පන්නය පවතින්නේ නැහැ. මොකද ත්‍රිතය අර්ථ දැක්වෙන්නේ නැහැ. නමුත් ඍණ 3ේදී ධන 3ේදී ත්‍රිතයගේ
පවතින්නේ නැත්නම් ඍණ තුනේදී හා ධන තුනේදී ව්‍යුත්පන්නය පවතින්නේ නැහැ. එහෙනම් අපිට එකපාරටම කියන්න පුළුවන් ඍණ තුන හා ධන තුන සංවෘත ප්‍රාන්තරයේදී මේ ශ්‍රිතය අවකල වෙන්නේ නැහැ කියලා. මම දැන් පැහැදිලි යැති අපි දැන් යමු තවත් උදාහරණයක්. fx සමානයි මූල x. මේ ශ්‍රිතයේ x ට බිංදු ආදේශ කරලා බලන්න. x ට බිංදු ආදේශ කරාම fx ලැබෙනවා බිංදුව. ශ්‍රිතය පවතිනවා. හැබැයි x ට බිංදුවට වඩා අඩු වගයක් ආදේශ කළොත්. ඉතින් ඒ කියන්නේ ඍණාවිලා වර්ගමූල ඇතුලේ ඍණ වෙනවා. එහෙනම් x ට බිංදුවට වඩා අඩු වගයක් අපිට මේකට ආදේශ කරන්න බැහැ. එහෙනම් x කුඩායි බිංදුව වෙන විට මේ ශ්‍රිතය පවතින්නේ නැහැ. ශ්‍රිතය අර්ථයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ අවස්ථාවදී අපි කියනවා ව්‍යුත්පන්නයක් පවතින්නේ නැහැ. ඒ වගේම අපි බලමු x සමාන බිංදුවේ ව්‍යුත්පන්නය පවතිනවද නැද්ද කියලා. බලන්න වමක් සීමාව බිංදුවට වඩා අඩු ගියන් ඔස්සේ බිංදුව කරා ළඟා වෙනකොට සීමාව පවතින්නේ නැහැ. වමක් සීමාව පවතින්නේ නැහැ. ඒ වගේම දකුණක් සීමාව. දකුණක් සීමාව පවතිනවා. වමක් සීමාව පවතින්නේ නැහැ. දකුණක් සීමාව පවතිනවා. එහෙනම් මෙතනදී x සමාන බිංදුවේදී සීමාව පවතින්නේ නැහැ. සීමාව පවතින්නේ නැහැ කියන්නේ x සමාන බිංදුවේදී මේ ශ්‍රිතය අවකල වෙන්නේ නැහැ. හැබැයි x යගේ බිංදුවට වඩා වැඩි අගයන්වලදී මේ ශ්‍රිතය අවකල වෙනවා. මොකද ශ්‍රිතය අගයත් පවතිනවා සීමාව අගයත් පවතිනවා. මම හිතන්නේ ඔයගලන්ට අද පාඩම තේරෙන්නේ නැති. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු කොහොමද අවකල සංගුණකය හොයන්නේ ප්‍රමූල ධර්ම වලින් කියලා.